Teacher. I born teacher. I born other need to help today. I born teacher. ಕಾಲಕ್ಕೆ ಏನಾದ್ರು ಪಿಪೆನ್ ನಮಗ್ ಗೊತ್ತಾರ ಎರಬದು ಮಾಲ್ಕಿವ್ವ ಇಟ್ಟು
Assalamualaikum. 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 Assalamualaikum.
කොහොම මේ මේ දෙක ලියමු මේ දෙක ලියමු හරි අපි මේ දෙක ලියමු හරි බටවනේ මේ දෙක කියලා ඉවරලා ඔකට මේක ලියලා මයික් හරිද දැන් ජොයින් වුණා අය දැන් තමයි පටන් ගත්තේ බෝඩ් එක කියන්න ටීචර් බෝඩ් එක පෙන්න බෝඩ් එක බොඳ වෙලා පෙන්න ටීචර් දැන් හරි ටීචර් බෝඩ් එක පෙන්න හා දැන් ජොයින් වුණේ සමහරක් ආට සිග්නල් මදි සමහරක් ආට සිග්නල් තියෙනවා ඒක තමයි චුට්ටක් පේන්නේ නැත්තේ ටීචර් ස්ක්‍රීන් එකක් පේනවා सिग्नल කෝපි මල් පිපෙන්නේ කාලයකට නේ. ඔව්. අපි බලමු. කෝපි මල් මොන පාටද? සුදු පාටයි. පාටයි. හරිම සුන්දර මලක් නේද? කෝපි මල් කියන්නේ. ඔව් ටීචර්. මලක් අරගෙන සුදු හොඳයිද කියලා චුට්ටක් බලලා. හරි. කාල නියමයක් නොමැතිව පිපෙන මල්. කාල නියමයක් නෑ. ඒකට කාල නියමයක් නෑ. හැමදාම පිපෙනවා නේ. නෑ ලොම්. ඉද ඉච්ච පොල් කෙසෙල් වද ටීක ආරලිය අනහරි කාල නියත වත්තු සුද්ධ නොමැතිව ඇන්තෝරියන් ආරලිය බෝගන් විල් पुष्प कोटेट उपंदी प्रश्न फोन कर ටීචර් බෝඩ් එක පැහැදිලි මදි. මුන් ටීචර් බෝඩ් එක බදලා වගේ පේන්නේ. හරි. හරි මට කියන්නකෝ කොතනද ලිව්වේ කියලා ටීචර් කියන්න. කොතනද ලිව්වේ? ටීචර් ලිව්වා. හා හරි පැටි හරි. දැන් ලියන අයට බෝඩ් එක පේන්නේ. ටීචර් දැන් මං ජොයින් උනේ. හා හා දැන් ජොයින් උනේ පුතේ. මේක ලියා ගන්න ඕනේ. टीचर
ඔය යට තියෙන නේද කාල නියමයක් නොමැතිව පිපෙන මල්කෙද ඒකට යටින් තියෙන්නේ මොකද පියන්නේ පටන් ගන්න වචනයක් පිච්ච පිච්ච අරලියයි පිච්චයි ඒ දෙක ටීචර් යලි වරයි ටීචර් හරි හොඳයි ටීචර් ජුට්ටක් ඉන්නවද ඒක දෙන්න ටීචර් සින්දු ටිකක් තියනවා දහන්න. මොකද? ආව් අපේ පාඩමට සින්දුවක් තියෙනවනේ අපි අහමු එක. මට තියෙනවනේ අද සින්දුව අහන්න නම්. නේ නේ වරාය ලියන්න පළවෙනි මාතෘකාව කාල නියමයකට අනුව පිපෙන මල්. පළවෙනි මාතෘකාව ලියන්න කාල නියමයකට අනුව පිපෙන මල්. ටීචර් දහරන් ටික අස්සප්පි ලියාගත්ත ඒ ටික ලියාගෙන ටීචර් ටීචර් මම එකක් ලියුවා ඒකම ආයි පාරක් ලියන්න ඕනේද ඔව් බෑට දැන් මේ ලීප එක ලිව්වනේ දැන් අපි බලන්නේ කාල නියමයකට තිබෙන මාතෘක මොනවද කියලා එහෙනම් මාතෘකාවක් විදිහට ලියන්න කාල නියමයකට අනුව තිබෙන මාතෘකාවක් ලියන්න දන්න මිස් කෙනෙක් එතකොට අර පුළුවන් මොනවද පිපෙන මල් කියලා බලන්න ටීචර් ස්ක්‍රීන් එක පේන සම්බන්ධ දුල පුතා ඒකට පහලින් මොකද්ද තීජ මම කාල නියම ලියුවාද තීජ කිව්වේ බගුවක් ගන්න කියලා කිව්වේ ඉන්න මං දාන්නම් තීජ මම කාල නියමයකට පිපෙන මල් කියලා මාතෘකාවක් ලිව්වනේ හරි හින්දු ටිකක් අහමු හරි හරි පැටි හරි ඒ පිටුවේ එහෙම ලියලා වගුව ගහන්න ඔව් ඔව් පේනවද මේක ස්ක්‍රීන් එක පේනවද ඔව් ටීචර් ලියන්නේ හරි හරි ලියා ගන්නකෝ ඉස්සෙල්ලම හරි එහෙනම් මේ අහන්න බෝඩ් එකේ තියෙන එක ඉක්මනට ලියන්න ඕන නැත්නම් අපිට පාඩම කරන්න බැරි වෙනවානේ ඉක්මනට ලියන්න අනිත් අරගේ පොඩස් දෙකකට බෙදලා වගුවක් ගන්න නෑ ස්ක්‍රීන් එක අයින් කරා පුතේ බෝඩ් එක තමයි දැම්මද තීජ කාල නියමයකට පිපෙන මල් කියලා ලියලා පිටුවෙම තමයි පොදහන්නේ ඔව් බැටියෝ මට කියන්නේ මේ උඩ ටික ලිව්වද කියලා. ලියන අය කියන්නේ උඩ ටික ලිව්වද? ලිව්වා ටීචර්. ටීචර්. ටීචර් ලිව්වේ නෑ. ස්ක්‍රීන්ෂොට් එකක් ගන්න පුතේ. පුළුවන් ෆෝන් එකක් තියෙන්නේ. ටීචර් යා මොකද කිව්වේ ඉස්සල්ලා?
මං අප ලිව්වා ටීචර් ටීචර් මං වගුවත් ගහලා ලිව්වා හා හරි පැටිය හරි ටීචර් නේද ටීචර් ඕ මම මෙතන ඉඳමාදී හින්ද ඊළඟ පිටුවේ වගුව ගහගන්නද ඔතනින් ගහන්න පුතේ ගහලා ඊළඟ පැත්තට යනකොට ඉස්පස්සෙත්නි වගුවක් ගහගමු නැත්නම් ඉතින් ඉස්පස්සෙදී නෑ බෝඩ් එක පැහැදිලි නෑ හරි මම පුතේ කොහොමද කිව්ව කියන්නේ හරි ස්ක්‍රීන් එකේ මන් දාන්නම් ස්ක්‍රීන් එකේ තියෙන මේකම තමයි හොඳද ඒකේ ෆොටෝ එකක් ගහගන්න ඕනේ ඉතිවේ ඔන්න ඔක තමයි ටීචර් ටීචර් ටෙක්ස්ට් එකට බෙදලා දාලා තියන්නේ ඔන්න ඔක තමයි ඒක ෆොටෝ එකක් ගහගන්න ටීචර් ටීචර් වගෝ දාන්න ඕනේ වගෝ දාන්නට වර්ග මම මාතෘභාව ලියන්න කිව්වා
അയ്യോ ദമ്മീൻ മക്കു ആയി പോറം മക്കോ കൊണ്ടുവന്നോന്ന് ടീച്ചർ കാവേക്കട പിപ്പനമാക്കിയത് തീനത്തനിയാണ് ബോബു കീഴത്
ඇල්බීසියා කියලා තියෙනවා. ලිවට පස්සේ අපි කතා කරමු කොහොමද වෙන්නේ කියලා. හොඳයි ලියා ගන්න කික්මන්ට. Teacher. No, my dear. Lily, what are you? හරි පුතේ හරි අපි මොනිටර් ලියනවා. ටීචර්. හා මේ තාමත් මේක යන්නේ එකක් කියන්න පුත් දැන් ලියන්න පුතේ ලියන්න ටීචර්. මෙතන ඉඩ මදිනේ. එහා පැත්තෙන් ගහන්න පැටිය. එහා පැත්තෙන් ගහ ගන්න අය වගේම අගුවක්. හරි ටීචර්. ටික පහලට ලිව්වට කමක් නැද්ද? පහලට කියන්න බැටියෝ ඒකට කියන නම් තමයි ඔය තියෙන්නේ. කමක් නැහැ ඔයා පහලට ලියලා ඊට පස්සේ කුබුක් මල් කියන එක මේ වරහන් අයින් කරලා ලියන්න. වරහන් දාලා ලියන්න පුතේ ඔක හොඳද? නැත්නම් ඔයාලට අහලා තිබ්බොත් ලියලි වරයි ටීචර්. හරි පැටි හරි ලියලි වරයි ඉන්න. ඒ ටීචර් ටීචර් මා ටීචර් ටීචර් නෝ පල්ලෙහාට මොකක් ලියාගෙන යන්න ඕනේද? ඔව් ඔව් හා ටීචර් මැඩම් මැඩම් නෙල්ලි මල් වලින් ඉවරද? ඔව් ඔව් පැටි නෙල්ලි මල් වලින් ඉවරයි. අම්ම මැඩම් ඔබට නෙල්ලි මල් වලින් ඉවරද?
එලි මල්ලලින් ඉවරයි. හරි වැඩ. ටීචර්. ඔය වැටහිරියා, මැන්ඩෝර, වැටමාර එහෙම ලියන්න ඕනද? ඔව් ඔක ලියන්න ඕනේ. ඒ කියන්නේ ඒවා කියලා මැන්ඩෝර කියනවා වැටමාර. ටීචර් පිපෙන කාලවල අප්‍රේල් 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 හතරක් තියෙනවානේ. අප්‍රේල් මාසෙට පිපෙන අප්‍රේල් කියලා හතර පහයි. හරි බැටි, හරි මල් ඔක්කොම අප්‍රේල් පිපෙන්නේ. ඒ කියන්නේ අරුණු මල් පිපෙන්නේ අප්‍රේල්. ඇල්බීසියා මල් පිපෙන්නේ අප්‍රේල්. කුහුක් මල් පිපෙන්නේ අප්‍රේල් වල. එළබදු මල් අප්‍රේල්. ඉව තමයි තියෙන පුතේ. කෝපි මල් අප්‍රේල්. ඔන්න බලන්නකෝ දැන් ඔයාලගේ ගෙවල්වල කෝපි ගස් තියෙනවා නෝ. කෝපි මල් පිපිලා තියෙනවා. මකට කිහින් බලන්න. හරිම සුවඳ මලක්. චූටි කෝපි මලක්. අප්‍රේල් කියලා පහක් තියෙනවනේ. පහම ලියන්න, පහම ලියන්න. ඒ මයි කාට පිටෙන මල්. මොන මල්ද මැඩම්? වැසක් මල්, වැසක් මල්. ඕකීඩ් මල් වගේ. වෙරි ගුඩ්. ඕකීඩ් මල් වගේ නේද? සර්ච් කරාද? ඕකීඩ් මල් වගේ. සර්ච් කරාද? ඔව්. මැඩම් කුබුක් මල් මොන පාටද?
මැඩම් අර සෙලමල් ජුලි මාසේ කියලා තියෙන්නේ. ෂොට් එකක්. වෙසක් තියෙන්නේ වෙසක් මැඩම් ඇසලමල් ජුලි ඇසලමල් ජුලි මාසේ. ජූලි මාසෙ තමයි. මොකද වෙසක් වලට පස්සෙ තියෙන්නේ පොසොන්. පොසොන් තියෙන්නේ ජූනි වල පුතේ. ඊට පස්සේ තමයි වෙසක් පොසොන් ටීචර් රබුදුමල් රතු පාටයි ඉවරයි ටීචර්. හරි අපි කතා කරමු ලියර ඉවර නම් කතා කරමු. ටීචර් බිනරමල් දම් පාටයි. ටීචර් මම යන්න. පාටට උරු පැහැ තියෙනනේ. ටීචර් මම යන්න අන්තිම වෙලේ. පාටයි. ටීචර් සංගීති ලයිවර්. ටීචර් එරබදුමල් රතු පාටයි. ටීචර් කප්පරවලිය මල් ආදා පාටයි. කප්පරවලි මල් ආදා පාටයි නේ. ඔව් ටීචර්. අපේ ගෙදර තියෙනවා. නම් බලන්න පුළුවන් නේද? ටීචර් කොහොමද සුදු පාටයි? මම සුදු පාටයි. ටීචර් කාට පුළුවන් හැදෙන්නේ රැට නේද? ඔපෙන්න පාටයි වෙන්නේ. ටීචර් ඕක ටිකක් උඩට කරන්නකො ටීචර්. රට මේක පේන්නේ නැහැ ටීචර්. නෙල්ලිමල්ලෙන් ඉවරයි පැටියෝ. නෙල්ලිමල්ලෙන් ඉවරයි. අර යට තියෙන මල වැරදි. ඒක ඒක කපලා තියන්නේ. නෙල්ලිමල්ලෙන් ඉවරයි. කපු කිරිස්ස මල් දැකලා තියෙනවද? නෑ ටීචර්. දැකලා නැද්ද? මැඩම් සුදු පාටයි. පුළුවාගේ. සප්පරවි. පාටයි පුළුවාගේ. චූටිම 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 ලක් නේද? එද තියනවද? නෑ ටීචර්. මැඩම් කොහොම වල් සුදු පාට. හරි. දැන් මොන අපි දැන් කතා කරමු එකින් එක මල ගැන මොන පාටද කියලා කතා කරමු. ටීචර් මොන මල් දැකලා තියනවද?
ඒක තමයි පුතේ බෝගු මල්. බෝගු මල් කිව වගේම සුදු පාටයි මේ පේනවනේ. ඒක මම දැකලා නැහැ. මේ තියෙන ලාවට පේන්නේ. අන්න ඒවා සුදු පාට මල. හොඳ? ටීචර්. ටීචර්. ඕ. අද කවිය අහනවා නේද? ඔව් අහනවා අහනවා. හරි මල් මල් ගැන කියලා ඉවරලා තියමු. ඊට පස්සේ රණවරා මල් දැකලා තියෙනවද පුතේ? රණවරා මල්. සිංදු ටික හමුකෝ
මේ කතා කලින් ඔන්න එතන දැන් මෙතනින් දැකලා නැති මා කියනවා මට මා ප්‍රශ්නයක් ආව නේද ඇසල මල් මොන පාටද උගුක් මල් සුදු පාටයි කිව්වා වෙසක් මල් මොන පාටයි වෙසක් මල් සුදු පාටයි දම් පාටයි රෝස පාටයි දෙකම කවන් වෙලා බඩවුවක් තියෙනවා ඔන්න හරි වෙසක් මාසෙට ඔන්න පිපෙනවා එතකොට බලන්න වෙසක් වලට පස්සේ මොන මාසෙද තියෙන්නේ මොන මාසෙද තියෙන්නේ කියලා අහන්නම පොසොන්නේ ජූනි මාසෙට පොසොන් තියෙන පුතේ ජූනි මාසෙට එතකොට ඊළඟ මාසෙ තමයි ඇසළ මාසෙ නේද ඇසළ මල් පිපෙන්නේ පුතේ ජූලි වලට මොන පටල ගන්නපා වෙසක් වලට පස්සේ තිබෙන්නේ තියෙන්නේ පොසොන් පොසොන් වලට පස්සේ තමයි ඇසල තියෙන්නේ. හන්දද? මගේ මේ පොඩි දරුවෙට ප්‍රශ්නයක් කියලා තිබ්බා නේද ජූනි මාසෙ පිපෙන්නේ කියලා. නෑ පැටියෝ ජූලි වල තමයි පිපෙන්නේ. ඇසල මල මොන වගේද? ඇහැල මල් වගේ. පහ පාට. පහට ආන්න ටීචර්. මල ඇහැල මල් වගේ නේද? පහ පාටයි. හරිම ලස්සනයි නේද? බලන්න කැහැල මල් පිපෙන කොට ඊළඟට බිත්තර මල් බිනර පාටද බිනර දම් පාටයි දම් පාටට හුරු නිස දම් පාටයි නිල් පාටයි දම් පාටයි නිල් පාටට වගේ මල් තියෙනවා ඒවා පිපෙන්නේ සැත්තම් ඊළඟට කපු කිනිස්ස මල් මොන පාටද කිව්වේ සුදු පාටයි නේද පුතේ කපු කිනිස්ස මල් සුදු පාටයි ඒ පුළුන් වගේ අර කිව්වත් වගේ පුළුන් වගේ මලක් තමයි ඊළඟට කප්පර වල්ලි මල් මොන පාටද කපු කිනිස සුදු පාටයි පුතේ සුදු පාට මලක් කපු කිනිස කියන්නේ කප්පර වලි දැකලා නැත්තම් බලන්නකො ලා පැහැක් තමයි ගන්නෙ පැහැක් ගන්න ඉච්ච පෙන්නන්න මේ මල් ඔක්කොගෙම ෆොටෝස් පෙන්නන්න දරුණා ෆොටෝස් ටික ඔක්කොම පෙන්නන්න. එතකොට ආමෝද නෙල්ලි මල් මොන වගේද? පාරට ගියා. නෙල්ලි මොන වගේද? පාටයි. 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 පාට ලස්සන මලක් නේද? පාට ලස්සන මලක්. හරි. දැන් ඔන්න අපි දන්නවා මේ මල් ගැන විස්තර දන්නවා. නේද? හරි ඊළඟට අපි දැන් මම කිව්වනේ නේද මේ දෙනවා කිය දැන් මල් ගැන ලියවලා තියෙන සින්දු තියෙනවා දන්නවද ඒවා නෑ ටීචර් හරිම සීතලයි ඉගිලෙන අර කමනලයි අල්ලන්නට බැරි යනවා හරි 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 දැන් මම සිද්ධාත් දුන්නා නේද ඊළඟට පිපිලා දන්නවද ඒ සින්දුව හරි පැටි හරි එරපුතු මල් දැකලා නැද්ද රත්තු මල් රත්තු පාට මල
තැනුත්ගේ මෙන්න මෙතන ගෙඩියක් වෙවිලෝ. හරි. දැන් දැන් වල සින්දු දන්නව නේද? ඒ බුදු කාලේට පිටිනම. ටීචර් දෙකයි දාන්නකෝ. හරි. අනේ ටීචර් දාන්නකෝ. කාල නියමයකට අනුව පිපෙන කාල නියමයක් කැමැතිව පිපෙන මල් කියලා ලියලා පහලට ලියාගන්න ටිකේ නම් ටික. අර ලිය කුකුරුවද සුවක් මල් පොල් මල්. යමි චිත්‍රයක් අදින්න ඕනද? නෑ චිත්‍ර අදින්න චිත්‍ර අදින්න. චිත්‍ර අදින්න කිව්වොත් අද අපිට ක්ලාස් එක නතර කරන්න වෙන්නේ. චිත්‍ර අදින්න නෑ. නම් ටික ලියාගන්න පහලට මාතෘකාව ලියලා නම් ටික පහලට ලියන්න. හරි හරි තව බලන්න මොනවද කතා පිටු තියෙන මාසිකක් කියලා ලියන්න බාද රෝස මල් පිපෙනවා කොට අය මොනවද අය මොන මල්ද තියෙන පිච්ච මල් තියෙනවා ලියන්න ලියවට පස්සේ ලියන්නකෝ ටීච දාන්නම් ටීචර් චිත්‍රය දින්නත් ඕනේද? නෑ නෑ චිත්‍ර දින්න. චිත්‍ර දින්න පොකු. මෙතන එකම එක ළමෙක් ඉන්නෝ කේග. හැමදාම පිපිලා තියෙනවා කටඩු. එතකොට අය මොනවද වැවේ තියෙන මල් මොනවද? නෙළුම් මල්, පිච්ච මල්. ඔව් ලියන්නකෝ. ටීචර් තරුෂි කියන්න. ටීචර් බුද්ධිනි කියන්න. කියන්න පුතේ. ආ තරුෂි කියන්න තරුෂි. ටීචර් මන්දි කියන්න. ඉන්න තරුෂි කියන්න කිව්වනේ. කියන්නද? හරි. අරලිය පොකුරුවද? පුවක් පොල් වතු සුද්ද කෙසෙල් රෝස ඇන්තූරියම් වද පිච්ච ඔය තියන්නේ හොඳයි හරි හරි මම කියලා ඇති කියලා හිතනවා නේද අපි ඉස්සරහට යම් පැටව නැත්තම් ඉන්න වෙනවා හරි ඊළඟට බලන්න ආහාරයට ගන්න මල් වර්ග අපි මල් කනවනේ මල් වර්ගයක් කනවා అన్న హరి కెసెల్ మల్ మల్ నేమే నేది కెసెల్ హువ హరి అపి లియము వట్టక్క మల్ ආහාරයට ගන්නා මල් වර්ග වටක මල් කනවානේ ආහාරයට ගන්නා මල් වර්ග මම
අලෝ ලියලා ආය තව ලියන්නකෝ මල් වර්ග ටික. අක්කි මල් වර්ගයක දාගන්න ලියා ගන්නවද? ආහාරයට ගන්න මල් වර්ග. වට්ටකමල් කනවද? ඔව් පුතේ වට්ටකමල් කනවා. කිරි දාලා කනවා වට්ටකමල්. අම්මලාගෙන් අහලා බලන්නකෝ කනවද කියලා. ලුණු මලුත් කනවා. ඒක තමයි කිය මගේ පුතාල දන්නේවා. ලියන්නකො ටිකක් බලන්න, ඊට පස්සේ අපි හරි වැරදි බලමු. ලියන්නකො ඉස්සල්ලා, ඊට පස්සේ අපි බලමු හරි වැරදි. අවුද මේ චැට් එකට එක එක ඒවා දාන්නේ? චැට් එකට එක එක ඒවා දාන්නේ මේ. හොඳ ළමයි නෙමෙයි නේද? වෙන වැඩ කරන්න බෑ පුතේ. අපි වැඩේ කරලා කරන්න ඕන. කරන වෙලාවෙ ඉගෙන ගන්න වෙලාව ඉගෙන ගන්නවා. ඉවරයි. ටිකක් ලියන්න බලන්න. කියන්න බලන්න. ටීචර් ඉවරයි. කියන්න පතුරු මුරුංග ගෝවා කෙකටිය වට්ටක්කමල් ලුණු මල් කෙසෙල් මුව මල්. පතුරු මුරුංග මල් ගෝවා මල් ලුණු මල් කෙකටිය මල් වට්ටක්කමල් කෙසෙල් මුව කතුරු මුරුංග ගෝව කෙකටිය ලුණු මල් වට්ටක්ක මල් කෙසෙල් මල් කෙකටිය මල්. ටීචර් කැමිදු කියන්න. මා කියන්න පුතේ. කතුරු මුරුංග මල් ගෝව මල් කෙකටිය මල් ලුණු මල් කෙසෙල් මුව වට්ටක්ක මල් ටීචර් බුද්ධිනි කියන්න. ටීචර් යමුලි කියන්නද? කතුරු මුරුංගා කෙකටිය ගෝවා කෙසෙල් මුව ලුණු මල් වට්ටක්ක මල කොහිල මල. කොහිල මලුත් ආහාරයට ගන්නවා.
ඔව් දැන් දැකලා තියෙනවද මේ කටරළු මාළ මේ සම්බලා බත්තේම හදනවා දෙමට එහෙම හොදයි කියන්නේ කටරළු මාස් දැකලා නැහැ ටීචර් කටරළු මාළ හර මිල්ක් පාට මාළ බලන්නකෝ මේ වින්චෙන්ස් ගහලා කටරළු මාළේ සම්බලා බත් හද බත් හදනවා කියන්නේ බත් එකට දානවා කටරළු මාළේ ඉක්මනට නැත්නම් කටරළු මාළ औषधयाक औषध सदा मनोद රනෝරාමල්කහපාටනේ පේනවා නේද බෙලිමල් औषध सदा गान पुते पिच गानुलाचमाचमाचमान टीचर लेली वराई टीचर नेली माल कांड पुलवान दे टीचर वाला तो मैं हाथ तेम तीन मोका मोन माल ते हाँ मैं पकुरु वादे पुते पकुरु वादे पकुरु वादे पकुरु वादे पढ़ी करना को वादे का रोशन माल उगान ना आवश्यक दवाई तो लास्ट ना मैंने है ना रोशन माल उगान में मोन हतरवणीकुरुदमा පොකුරු වදමල් මේක ඉස්සෙන්න පොඩි කරන්න බෑ පොකුරු වදමල් කියලා ලියන්න ටීචර් ටීචර් සමන් මල් ඔව් සමන් මල් කල්තරලු මල් රෝස මල් ඔන්නව ගන්න आय पोल पला माय गाना है ना पोल पला कपुरु मना दे कपुरु टीचर खटर धुमाय अदे खटर माय गाना होते बाक बाक मी मालूद गाना लिया ने बाक मी माल औषधीय गुण ऐसी है ना मालूद बाक मी माल बक्मी माल पुलवान्ने दे
ඔව් ඔව් පුතේ ඒක තමයි ටීචර් කිව්වේ බක්මීමල් පුළුවන් සමන් මල් ආ සමන් මල් පුළුවන් ටීචර් ආඩලු තිප්පිලි පුළුවන්ද ටීචර් ලියලා ඉවරයි ටීචර් වද්දම ටීචර් ලියලා ඉවරයි ආකාශි බම් හගන්නකෝ අවශ්‍යතාවයක් තියෙනවා බම් ඒ මල ගන්නවා මේ මොනවට දන්නවද ඔය මේ බලන්න රාමල් බෙලුම් මල්
සමන් පිච්ච මල්, බෙලි මල්, පොකුරුවද මල්, රත් මල්, අරළු මල්, පාවට්ට මල්, බක්මී මල්, පොල් පලා මල්, තිප්පිලි මල්, කටරොඩු මල්, සමන් මල්, වැට කෙය මල්. පිච්ච මල් කියන්නද? සිඳු කියන්න බලන්න. රණවලා මල්, පොකුරුවද මල්, බෙලි මල්, රත් මල්, බක්මී මල්, සමන් මල්, සේපාලිකා මල්, පොල් පලා මල්. මුතුලි කියන්න බලන්න. රණවලා මල්, රත් මල්, බෙලි මල්, පිච්ච මල්, දෙලු මල්, කටරළු මල්, අරළු, තිප්පිලි, පොකුරුවද, රෝස මල්, බක්නි මල්, බබලු මල්, මල, නිදි කුම්බා, පොල් පලා, කපුරු, නෙල්ලි. හොඳයි. හරි. ඔන්න දැන් කියවෙන්නේ නැති ඒවා ලියාගන්න. නෙල්ලි කිව්ව නෑ. හා නදුන්. නදුන් කියන්න බලන්න පුතේ. නීපු ටික. රණවලා මල්, බෙලි මල්, රත් මල්, පොකුරුවද මල්. එච්චරයිද ලිව්වේ? තව ලියන්න ඕන ටික. කමෙන් වෙන්න තියෙමු. හා අපේ අයියලා මල්ලිලා තුන්දෙනා කියමු බලන්න. දෙන්න කියමු බලන්න. සයල් නේද? කියන්න බලන්න. මනාද ලිව්වේ කියලා කියන්න. එන්නම කියන්න. චුට්ටයිද ලිව්වේ? අනිත් චුට්ටයිද ලිව්වේ? හරි කමන්න. අනිත් ඒවා යලු කියද්දි ලියන්න. නැත්තම් අය පේපර් එකටවත් ඇවිල්ලා තිබ්බොත් අයියෝ ටීචර් කියලා දුන්නේ නැහැ නේ කියලා කියන්න. ටීචර් නාමිනු කියන්න. නාමිනු කියන්නම්. ඖෂධ වර්ගයට කොමාරිකා ගන්න පුළුවන් නේද? ඔව් කොමාරිකා බොනවත් එක්ක නේද? මොකපුතේ කොමාරිකා ගන්න පුළුවන්. හරි. ඔය තියෙන්නේ නේද? එක තමයි කියන්නේ. අනිත් අය කියනකොට සද්ද නැතුව ඉන්න ඕනේ. ඉමන්දි කියන්නක. හරි. රණවලා මල්, කෙමිකල් බෙලි මල්, රත් මල්, සමන් පිච්ච මල්, පොකුරුවද මල්, සමන් රෝස මල්, කපුරු මල්, කටරෝළු මල්, මල් බික්කු මල්, බක්රි මල්, වෙදමල්, රාවත මල්, බබ්ලු මල්. හරි. මේ අහන්නකෝ. දැන් ඔන්න වෙලාව ඉවරයි නේද? මම දැන් අටත් වෙලා නේද? අද දන්නේ නැතුව වෙලාව ගිහින්. හරි මේ අහගන්න. දැන් පැටවනේ අපිට වෙලාව ඉවරයි. මගේ පුතාලා තව මල් ටිකක් ලියන්. දන්න මල් ටිකක් තව ලියන්. හන්දද? දන්න මල් ටිකක් ලියන්න. ඔය ලිව්වට අමතරව මල් දෙක තුනක් තව ලියන්. ඖෂධීය මල් මොනවාද කියලා බලලා ලියන්. ආච්චි අම්මලාගෙන් සීයලාගෙන් අහන්න. නැත්තම් වැඩිහිටි කෙනෙක්ගෙන් අහලා බලන්න මොනවද තව බෙහෙත් ඖෂධ වලට ගන්න මල් මොනවද කියලා. හන්දේ? එහෙනම් අද පාඩම දැන් තේරු නැති කවුරුරි ඉන්නවද? ඔයාලා වගේ ලස්සන පාඩමක් කරේ නේද? ඔයාලා වගේ මල් ටිකක මට
I'm going to teach.